අනුරාධපුර රෝහල් ඇතුළු තවත් රෝහල් කිහිපයක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබුණා. වෛද්‍යවරුන් ඖෂධ තුන්ඩු නිකුත් කළද රෝහල්වල පවතින ඔසුසැල්වල එම ඖෂධ නොමැති බවටයි රෝගී ජනතාව චෝදනා කළේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම දත්ත මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. විශේෂයෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළුව බදුල්ල රෝහල, අම්පාර රෝහල, ඊට අමතරව ජාතික අක්ෂි රෝහල වගේ තැන්වල ඉතාම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා අපි බලධාරීන් ඉල්ලන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා වහාම හඳුනගන්න. මධ්‍යම මට්ටමේ තියෙන තොගවල අඩුවක්ද මෙතන තියෙන්නේ, එහෙම නැත්නම් බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලුවක්ද මතුවෙලා තියෙන්නේ කියන කාරණේ රටට පැහැදිලි කළ යුතුයි බලධාරීන්. ඒ නිසා රජ වෛද්‍යාලින් සංගම විදිහට අපි මේ සම්බන්ධයෙන් මේ වෙනකොට විශේෂ කමිටුවක් පත් කළා තියෙනවා. ඒ ත්‍රිපිටක කමිටුව හරහා මේ වෙනකොට රට පුරාම තියෙන රෝහල්වල මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් තොරතුරු එකතු කරමින් ඉන්නවා. අපි අඟහරුවාදා පැවැත්වෙන විධායක සභාවට මේ තොරතුරු එකතු කළා. මේ සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජ වෛද්‍යාලින් සංගම විදිහට බලධාරීන්ට කියනවා මේ තත්ත්වය වහාම අවබෝධ කරගෙන තොග හරියට කළමනාකරණය කළා, නිසි පරිදි තොග බෙදා හැරීම සම්බන්ධ යාන්ත්‍රණයක් සකස් කරන්න මොකක්ද කළා, හරි තොරතුරු පද්ධතියක් යාවත් තාලීන කළා, ඒකාකාරී විදිහට මේ ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළුව ඒ අත්‍යවශ්‍ය ඖෂධ රටපුරා රෝහල් බෙදා හැරීම යාන්ත්‍රණයක් කඩිනමින් සකස් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. වගේම අඟහරුවාද පැවැත්වෙන විධායක සභාවෙන් අනතුරුව අපි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන රටට